අංග හෙට උදේම එනවා කිව්වා. මම උදේම ආට හැරවන්න. ඔයලා මට කෑම රසද මන් දන්නේ. රසයි. දැන් මේ කෑම වලට කොළඹත් හරි ඉල්ලුම නේද මාත්? පොල්ලතු ගහලා මැටි හත්තිවල දාලා විකුණනකන දැන් ලේටස් ස්ටයිල් එක. ඊට පස්සේ ඔයලම මෙහෙ එනවා නම් තමුන්ගේ දෙමාපියන් එක්ක ඉන්න ඕනේ. එහෙම තමයි මම ඉන්නේ. හලෝ. හලෝ මාද? ඔ කොළඹ ආවද? නෑ, තාම මෙහෙ. මෙහෙ කියන්නේ කොහෙදනේ? මේ කිරිබන් ආරේ. ඇයියා? ඒ කොහෙද? ඔයා දන්නේ නැති වුණාට එහෙම ගමක් තියෙනවා ලංකාවේ. ඔයා කොහේ හිටියත් හෙට උදේට ඔෆිස් එනවනේ? එනවා එනවා. ඕකේ. ගුඩ් නයිට්. බයි. ගුඩ් නයිට්. හරිෂෝක් කී ගෙදර ආපු හැටි. ඇයි? ඇයි? බයිසිකලේ ගෙදරට එන පාර දාන්න නිසා හොඳට ගියා. අපි ඊට ටිකක් වැඩුණා නංගේ. අයියා හැමදේම කරන්නේ ගානට. ඊයේ මගේ හිත හොඳටම රිදිලා තිබුණේ. ඒකයි. බිවට පස්සේ හිතේ අමාරු හරිද දැන්? අයිය ප්‍රශ්නයක් ආවහම බොන්නේ කොන්දක් නැති මිනිස්සු. ආ, අද නේද ඉස්සලම ඉස්කෝලේ වැඩ බාර ගන්න. මං ආයෙත් කියනවා ගොඩාක් ස්තුතියි කරපු උදව්වට. ඕක මොකද්ද? අද ගිහලා බලන්නකෝ. ඔය ඉස්කෝලේ හොඳ නැත්නම් මම වෙන එකක් හොයලා දෙන්නම්. අපි යමු නේද? මහත්තයා, මට මහත්තයා ඉල්ලපු උදව්ව කරන්න බැරුණා. මාත් එක තරහ වෙන්න එපා. ඒ වෙනකොට අස්සයා ඉස්තාලෙන් පැනලා ගිහලා ඉවරයි. මම මේ බණ්ඩිට ඕන නම් අස්සයාගේ කන් දෙකෙන් ඇදගෙන ඇවිල්ලා ඉස්තාලට දාන්න පුළුවන්. මං එහෙම කරන්නේ. මං එහෙම කරන්නේ නැත්තේ හાર્ට් එකේ මොනවද තියාගෙන නෙමෙයි. අපි යමු. අපි ගිහින් එන්න. ජානක, ඔයා මකන්න බන්ටි කිහිල්ල පුදව. අර යාළුවෙගේ පර්ස් එකක් නැති වුණා ඒක. බය වෙන්න එපා. ඔයාලා 9 ඉස්සෙල් ඔෆිස් යන්න පුළුවන් වෙයි. පවුනේ වෙවල් දෙනිය. මං අද දවසට ප්‍රෝග්‍රෑම්ස් ටික ලෑස්ති කරලා ආව නම් ප්‍රශ්නයක් නැහැ. ආයෙත් මාදවට මේ දවල්ලා ගෙදර යනවා නම් යන්න වෙන්නේ මාදවගේ තාත්තත් එක්ක. එහෙම තමයි යන්නේ. ඒ යනකල් ඔයාලා ටෙලිෆෝන් එකෙන් තමයි ලව් කරන්න වෙන්නේ. නෑ, මං ට්‍රයි කරනවා ආයෙත් මේ දවල්ට මාදව ළඟම ජොබ් එක කරන් දෙන්න. බැරි වෙන එකක් නෑ. ඔයා කිව්වනේ ඔයාගේ පත්තරේ බොස් තමයි කියලා channel එකේ වැඩිපුරම ෂෙයාස් තියෙන්නේ. මාත් හිතනවා මිස්ටර් සැම්සන්ට පුළුවන් ඒ වැඩේ කරන්න. සදබාලි, කවුද බලන්නකෝ? මං ඩ්‍රයිව් කරනවා කියලා කියන්න. හලෝ, මේ මිස්ටර් රංගගේ නම්බර් එක නේද? ඔව්, කවුද මේ කතා කරන්නේ? මම මිස්ටර් ඩන්කන්ගේ ඩෝටර් නෙත්සරා. නෙත්සරාලු? මං ඩ්‍රයිව් කරනවා කියලා තව පැයකින් කතා කරන්න කියන්න. මේ රංග ඩ්‍රයිව් කරනවා. තා පැකින් කතා කරනවද? හරි. මේ එක නෙමෙයි, ඔයාලට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මොකද්ද? එයා මට ප්‍රෝග්‍රෑම් එකට හදලා දුන්න එක අද මං හරියටම 10ට කරනවා කියන්න. ඒකින් දෙයට වරද්දක් නැතුව කහන්න කියන්න. හොඳයි. ඒක නෙමෙයි. ඔයා රංගගේ කවුද? මං එයාගේ පුංචියම්.
නාමලි කිදිබත් හොඳයිද? හොඳයි. පොල් ගෙඩියක කිරි දැම්මා. ඒක තමයි ගොඩක් රහයි. නාමලි අර මං කිව්ව පණිවිඩේ අයියාගෙන් අහලා බලන්න හොඳේ. අයියට රෙලනාටි කරන්න වෙලා තියෙයිද මන්දා? කාලිය මිඩඟු කරන්න ඕනේ. සල්ලි දැම්ම බැති. මන් දන්නේ මං කියලා බලන්න. අයියටත් එන්න කියන්නකෝ කිරිබත් කෑලක් කාලා යන්න. මං හිතන්නේ කයි කියලා. යන්න. මගේ වැඩේ ගැන බලන්න හොඳේ. මං කිව්වනේ සීරට ආපහු මෙහෙ එන්න එපයි කියලා. ඉතින් ඒක කියලා යන සමයේ මම මේ ආවේ. ඔක මට ටෙලිෆෝන් එකෙන් කියන්න තිබුණානේ. එහෙම හරි නෑනේ අයියේ. මට අද වැඩක් තියෙනවා කොළඹ. ඒක කරගෙන මං ගමෙත් යනවා. තියනවා. මං කිව්වනේ ගමේදී හම්බ වෙන්නම් කියලා. ඔව් අයියේ. හැබැයි මෙහෙමයි. අයියේ මාව ගමේදී හම්බ වෙන්නත් එපා. මං ආයිත් මෙහෙ ඉන්නෙත් නෑ. මට අයියගේ සල්ලිත් එපා. මට අයියගේ රසාවලුත් එපා. ඕක ඉතින් ටෙලිෆෝන් එකෙන් කිව්වම කිසි ගතියක් නැහනේ. ඒකයි මම මේ ආවේ. මේ වචන ටික සුරම්මාගේ කනට මී පැණි දෙන්න වගේ ඇති. මෙහෙමයි අයියේ. මම මෙහෙන් ඉඩමක් ගත්තා. ඒ ඉඩමේ මී පැණි ළිඳක් තියෙනවා. මම සතියකට විතර සැරයක් ඒ මී පැණි ළිඳේ පණිට්ටුවක් කරන් ටෙලිෆෝන් එකෙන් ඔයලගේ කනට දාන්න. හැබැයි මී පැණි ළිඳ හිදුනොත් ආයිත් එනවා. Isuru sangha